වර්ෂාවත් සමග ගංගාවල ජල මට්ටම් ඉහළ යන බැවින් කළු ගින් සහ නිල්වලා ගංගා ආශ්‍රිත පහත් බිම්බල ජීවත්වන ජනතාව තවදුරටත් අවධානයෙන් සිටිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. රත්නපුරය, කළුතර, මහනුවර, නුවර එළිය, කෑගල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රාදේශීය ලේකම් කොටාසවලට පැනවූ නායමේ අනතුරු ඇඟවීම තවමත් ක්‍රියාත්මකයි. අද දිනෙදිත් බස්නාහිර සහ සබරගමු පළාත්වලත් මහනුවර, නුවර එළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු පළාතේත් අනුරාධපුරයේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වර කිහිපයක්ද ඇතිවිය හැකි. මේ අතර කන්කසන්තුරේ සිට පුත්තලම, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල ඉදිරි පැය 24 තුළ දිවර හා නාමක කටයුතු වලින් වැළකී සිටින ලෙසට කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා. ගින්ගගේ ජල මට්ටමද මේ දිනවල ඉහළ ගොස් තිබෙනවා අප වාර්තාකරුවන් පැවසුවේ. ඒ හේතුවෙන් බද්දගම, දොඩංගොඩ, ගණේගම අවට පහත් බිම් රැසක් ජලයෙන් යටවැති බවයි. කුඩාගඟ සහ කළුගඟ පිටාර ගැලීම නිසා බුලත් සිංහල මදුරාවල සහ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල පහත් බිම් ජලයෙන් යටව තිබෙනවා.